විදේශ ගත වී යත්නම් ඉතා හොඳයි. නොයසේ නම් විදේශ ගත වෙන එක ඉතා හොඳයි. තමන්ට අවශ්‍ය දේවල්, තමන්ට කෙරෙන්න ඕන බොහෝ දේවල්, තමන් සිතන ආකාරයෙන් કોઈ ක්‍රමයකින් හෝ තමන්ට ලබා ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. තමන්ට ජීවිතයේ යහපත් අය යහපත් ආකාරයෙන් සමීප වෙනවා. මේ තාක් අසුර කළ අයහපත් අය යහපතක් පිණිස තමන්ගෙන් දුරස්ත වෙනවා. අලුත් දෙයක් කිරීමට, අලුත් ගමනක් යන්නට ආශිර්වාද සැරසෙන කාලයක්. ධන වාසනා, කීර්ති වාසනා ලබන කාලයක්. ධනය, බලය, කීර්තිය, යසස ලබන කාලයක්. ආයුබෝවන් විශ්ව නාලිකාව නරඹන අසන ඔබ හැම දිනාටම ජයක් වේවා. තෙරුවන් පිහිටයි. හොඳයි. අපි අද විශ්ව පන්සලෙන් කතා කරනවා සිකුරු ගහ දෙවිතුමෝ මිථුන රාශියට ප්‍රවිෂ්ඨ වීම. මෙතුමා මැයි මාසයේ 2 වෙනිදා තමයි මිථුන රාශියට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ මිථුන රාශිය ඉන්නවා දවස් 27ක 28ක කාලයක්. ඒ කියන්නේ මැයි මාසයේම 30 වෙනිදා දක්වා වෙන කාලය සිකුරු ගහ දෙවියෝ මිථුන රාශියේ කල්ගත කරනවා. ඉතින් මෙයත් අපේ ජීවිතවලට බලපෑමක් සිද්ධ කරනවා. ලෞකික සැප දෙන මේ ග්‍රහයා මිථුන රාශියට ප්‍රවිෂ්ඨ වීම සුභවාදී කර ගැනීම අපේ යුතුයකමක් නිසා මා ඕනම පලාපලයකට පෙර ආතුව කල යුතු පූජා කර්මයක් දෙනවා. ඒ නිසා ඔබ මැයි මාස 2 වෙනි කුජ දින මිථුන රාශියේ ගත වෙන මේ සිකුරු කෙරෙහි ගරු බුහුමන් දක්වන්නට මැයි 2 වෙනිදාන් පස්සේ ලැබෙන සිකුරාදා දවස්වල කැමැති ආකාරයකට සිකුරාදා දවසක සන්ධ්‍යා භාගයේ හෝ උදෑසන මේ దేవතාවම පුළුවන්. උදෑසන නම් ජලජ මල් පූජා කරන්න ඕන. ඇත්ත වශයෙන්ම ජලයේ පිපෙන මල් වතුර භාජනයකට දාලා බෝධිය තැන්පත් කරලා නෙළුම්, ඕලු, මානෙල්, හෙල්මැලි ඕනම දෙයක් ඔක්කොම එකට තිබ්බත් කමක් නෑ. එක වර්ගයක් වුණත් බෝධිය තැන්පත් කරලා තරතෙල් පහනක් පත්තු කරලා වන්දනා කරලා සදෙවි ලෝකයට පින් දීලා බුධ ග්‍රහ දෙවියන්ගේ ශක්තිය ආශිර්වාද, සිකුරු ග්‍රහ දෙවියන්ගේ ශක්තිය ආශිර්වාදේ ලැබේවා කියලා Taman ප්‍රාර්ථනා කරන්න ඕන. සන්ධ්‍යා භාගයේ නම් සිකුරු ග්‍රහයා වෙනුවෙන් ඒ තරතෙල් හෝ ඉලංගි තෙල් දෙකෙන් කොයි තෙල් හෝ දැල්වලා බෝධිය ආසන දීම, සුදු මල්, සුදු පැහැති මල්, කහ පැහැති මල් මිශ්‍ර කරලා බෝධිය තැන්පත් කරලා පූජා කරලා ඒ ස්ථානයේ වන්දනා කරලා දෙවියන්ට සහ සිකුරු දෙවියන් ඇතුළු ග්‍රහ දේව මල්ලට පින් දීලා සිකුරුගේ ග්‍රහ ගමනට ආශිර්වාද කරන්නට තම ජීවිතයට එන බාධක පීඩක දුරු වෙනවා. ඒ තමයි අපි කළ යුතු පූජා කර්මය. දැන් මේවෙනි පූජා ගොඩාක් කියලා නිසා බෝධිය වන්දින හැටි Taman කවුරු දන්නවා. හොඳයි. අපි 12 රාශියට මේ සිකුරු ග්‍රහ දෙවියෝ ක්‍රියාත්මක වෙන ආකාරය බලමු. හොඳයි. මේෂ රාශියෙන් ජනිත ඔබ වෙනුවෙන් සිකුරු ග්‍රහයා ගමන් කරන්නේ 3 නැන්නට මිථුන රාශියට, කීර්ති ස්ථානියට. මේ ස්ථානයටපත් වුණාම ඇත්තටම මේෂ රාශියෙන් උපන් ඔබට සුභ මිශ්‍ර ඵල කියලා අපි කියන්නේ. බැලන්ස් වෙන විදියට තරාදියක් එල්ලුවා සමානව ගුණ පැත්තකින් එනවා, අගුණ පැත්තකින් එනවා. මේවා තුලනය කිරීම Taman සතු ක්‍රියාකාරමක. ඒ නිසා සිකුරු ගහයා 3 වෙනිට පැමිණීමේදී මේෂයේ ලග්නයේ ලග්නාධිපතිගේ බලය ඒක රාශිය කරගෙන බුද්ධිමත්ව යහපත මේයයි අයහපත මේයයි ගහගෙන එන ගඟේ පොල් කොම්බේ මේ පුටු කකුල මේ නැත්තම් නරක වෙන ද්‍රව්‍ය මේවාය කියා තේරුම් ගන්නා වාගේ සිකුරු ගහයෝ 3 වෙනි රාශියට ප්‍රවිෂ්ඨ වීමෙන් පසු හරි දේ තේරුම් අරගෙන ඉදිරියට ගමන් කළොත් සිකුරුගෙන් අපකීර්ති ලැබීමේ වේගය නතර වෙනවා. තමන්ගේ සංගවුණු කුසලතාවයන් ඉස්මතු වෙන කාලයක් මේ කෙටි කාලයේ වුවත් ඒ කාලය තුළ හැකිනම් సౌందర్యాత్మక කටයුතු, ඒ කියන්නේ සංගීත, චිත්‍ර, නැටුම්, නිර්මාණ, සියුම් කලා කටයුතු ආදියක්. ඒ වගේම වෛද්‍ය වෘත්තියේ යෙදෙන්නන්ටත් සුබවාදී ඵල දෙන බැවින් ඒ සඳහා ක්‍රියාකාර්මයන් අලංකාර කිරීම, ඒ වගේ දේවල් ආරම්භ කිරීම වැනි දේවල් වලට මේ සිකුරු ග්‍රහ දෙවියෝ තුන්වෙනි රාශියේ ගමන් කරන මේ මාසයේ 2 සිට මේ වසරේ මේ 30 දක්වා කාලය හොඳයි. ආරම්භීමට හොඳයි. ඒ ආරම්භීම තුල බිඳ වැටීම් ඇති වෙන වේගය අඩුයි. 1 2 නිවාස අලංකාරකරණය කිරීම ඇති වෙන කාලයක්. දහමට નિરර්ථකව යොමු කරන කාලයක්. දානමාන පුණ්‍ය කර්ම, ඒකම දන්සල් දීම්, සිල් රැකීම වැනි දේවල්, භාවනාමය වැඩසටහන් වැනි දේවල් වලට යොමු වෙන කාලයක්. ඒ සියල්ල තමන්ගේ ජීවිතයට යහපත දකින ආකාරයෙන් තමන් කර ගැනීම තමන් සතුයි. එසේ කිරීමෙන් තමන් වපුරන දේ පල්ලමීමේ ශක්තිය තමන්ට එනවා. ඒ නිසා මිථුන රාශියේ ගමන් කරන සිකුරු මේෂ රාශිය උපන් ඔබට සුභාසුභ ඵල දෙනවා. 2 නොගැලපෙන සම්බන්ධතා වර්ධනය වෙනවා. රහස් සම්බන්ධතා මත මේ කාලය තුල ප්‍රවේශම් වීම වඩා මැනවි. මොකද ඒ තුල Taman වෙත යම් තාලන පීඩන යොමු වෙන්නට ඉඩ තියෙනවා. ඒත් එකම ක්‍රියාකාරකම් වලදී Taman ක්‍රියාකාරීත්වය බහුල කරගන්න කාලයක්. අලස ගති තමන්ගෙන් ඉවත් වෙනවා. ඒ නිසා මිථුන රාශියේ ගමන් කරන සිකුරු බලය හා බල සම්පත් ලං කර දෙන කාලයක් කියලා අපට කියන්නට පුළුවන්. ඒ හැමදේම තත්වාකාරයෙන් යහපත් දේ පමණක් යහපත් ආකාරයෙන් කරගෙන තමන් නිත්‍ය භාවයට පත් කරගන්න. මේ කාලේ ලේ දූෂිත රෝග, මුත්‍රා අසාධන, ශල්‍ය කර්ම කරවන රෝග වැනි දේවලුත් ඉස්මතු වෙනවා. ඒත් එක්කම ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙනවා. දුර දිග නොබලා ක්‍රියා නොකර හරි දේ පමණක් ක්‍රියා කිරීමෙන් ජීවිතේ ජය ගන්නට ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 3. හොඳයි, ඊළඟ අපි යනවා දෙවෙනි රාශිය නෝ සිකුරු ගේ රාශිය වෙන වෘෂභයට. ඉතින් ලග්නේ ලග්නාධිපති සිකුරුමයි. නමුත් අපි දන්නවා වෘෂභ ලග්නයේට සිකුරු මාරක ස්ථානය, මාරකයි කියන එක. ලග්නාධිපති උවද සිකුරු වෘෂභ රාශියට මාරකයි. මේක ලොකු රහසක් මේලි කරන්නේ. ඒවට හේතු ගොඩක් තියෙන පසු කාලයකම කියා දෙන්නම්. මේ සිකුරු එහෙම නැත්නම් ලග්නාධිපති යන්නේ වෘෂභ ලග්නයේ දෙවන්නට නොහොත් එයාත් මාරක ස්ථානයකට. මෙය ඊතරම් සුභවාදී නොවන පිහිටීමක්. ඒ නිසාම ඔබට අප කියා දුන්න අර සිකුරාදා දිනවල බෝධියේ ගොස් සත්ත ක්‍රියාව නම් වැදගත්. ඇති වෙන බාධා එන වේගය අඩු කරනවා. ඒ නිසා ඔබ සිකුරාදා දිනවල පුද පූජා කර්මවල යෙදෙන්න, අපදෙන මේ පලාපල වලට පමණක් වහල් නොවි ඍජු බව ඇති කරගන්නට, අසුභ දේ ඉවත් කරන්නට නම් අප කල යුත්තේ සුභ දේ සුභාකාරයෙන් ගරු කිරීමයි. ඒවාටයි පුද පූජා යනු. නැතු මේ දේ අහලා හිත චංචල කරගන්නට නෙවෙයි. දෙවන්නේ සිකුරු ගමන් කිරීම මාර්ග ස්ථානයක් නිසා බාධා පීඩා ධනහානි දාන සම්පත් දුරස්ත වීම, අමුසමෙන් අතර අනවශ්‍ය වාද ભેද ඇතිවීම, සකය සංකා මත ක්‍රියාකාරකම් මේ කාලේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලයේ කතාවේදී ක්‍රියාවේදී අලුපාලු නොවන විදියට අන්‍යෝන්‍ය සමදතා පවතින විදියට භාර්යාව ස්වාමියා සමගත්, ස්වාමියා භාර්යාව සමගත් ඒක රාශී විය යුතුයි. සක සංකා මනසට ඇවිත් ගොදුරු කරන කාලයක් මේ තුලේ ක්‍රියාත්මක වීම සමහරට මුළු ජීවිත කාලයටම බලපාන්නට පුළුවන්. මාරක කියන්නේ මරණ දේ නෙවෙයි. තම ජීවිත ඉදිරි ගමන මරණ එකත් මාරකයක්. මැරෙන එකත් මාරකයක්. කීර්තිය නැති වෙන එකත් මාරකයක්. ඉදිරි ගමනට බාධා වෙන එකත් මාරකයක්. තැවෙන තෙරපෙන චරිතයකට පත් වෙන එකත් මාරකයක්. මේ සියල්ලගෙන් අත මිදෙන්නට නම් ඔබ දැහැමිව මා සඳහන් කළ බෝධි පූජාමය ආවට ගියාට, මේ ග්‍රහයෝ ගමන් කරනවාට අපර කාලේ තිබෙනවාට දෙන පූජාවක් නෙමෙයි. ඔබට නම් ඒ පූජාව ආවේනිකයි. ඒ තුල රැඳුනොත් සිකුරු දෙවන්නේ ගමන් කරන මාරක බාධක එන්නා වූ කාලයේ තුල එන්නා වූ බාධක වලින් තමන් ඉවත් වෙනවා. හැබැයි මේ කාලේ තමන් තනි වචනයට ගරු කරනවා කියලා ක්‍රියාත්මක වෙනවා. ඒ තමන්ට අවශ්‍යයක් වෙන්න බැරි නෑ. තනි වචනේ සාධාරණ වේ නම් සිදු වෙන්නේ අසාධාරණ ක්‍රියාවන්නේ. තනි වචනේ සාධාරණ වෙන්නේ නම් ක්‍රියාවන්නේ සාධාරණද. ඒ නිසා එයද ගරු කරගෙන බුද්ධිමත් ලෙසින් හිතමින් ඔබ ඉදිරියට ගමන් කරන්න. ඔබට පපුව ආශ්‍රිත රෝගයන් වලට හේතුයි. මූල රෝග, බලවැල ආශ්‍රිත රෝග වලට හේතුයි. ඔබගේ ජයවන්නේ ලාරෝස 5, ජය අංකය අංක 4. හොඳයි, අපි ඊළඟ තුන්වෙනි රාශිය නැත්නම් මිථුන රාශිය ගැන කතා කරනවා. මිථුන රාශියේ සිකුරු ග්‍රහ දෙවියෝ ලග්නයටම එනවා. එකට එනවා. එකට සිකුරු එන එක මිථුන රාශියට හොඳයි. ලග්නයේ ලග්නාධිපතිගේ බලය මත සරස්වති යෝග පහළ වෙනවා. මේ කාලවල උපදින අයට ඒක හරි වටිනවා. මේ කාලේ ඉපදිච්ච අයටත් වටිනවා. මොකද තමන්ගේ තියෙන ශක්තියින් නැති වී ගියේ නැත්නම් යටපත් වී ගියේ කුසලතාවන් හසලතාවන් ඉස්මතු වෙන කාලයක්. හැබැයි ඔබටත් මා ප්‍රකාශ කරන්නේ අප සඳහන් කළ අර සිකුරු ග්‍රහ දෙවි වන්දනාව උදෑසන ජලජමල් පූජාව ඉතාම හොඳයි. හැකිනම් අලස නොවි ඒ සිදු කර ගන්නට. ඒ තුළ ඔබට එන ශක්තිය යහපත් පැත්තට වර්ධනය වෙනවා. මොකද මේ කාලය තුළ ඔබ ගන්නා තීරණ දුරදිග නොබලා පටු ආකල්ප මත තීරණ ගන්නවා. සමහරට සැකේ වාසියේ විත්තියටයි කියා ගන්නා තීරණ මත ඔබට ජීවිත කාලයේ විඳවන බලපෑම් එන්නට පුළුවන්. හැබැයි ශෘංගාරාත්මක රසය ඇති කරන ශක්තියනුත් ඔබට ලං වෙනවා. නිසා කවි කලාව, චිත්‍ර කලාව, නවකතා වැනි දේ රචනය මේ කාලේ ආරම්භ කිරීම ප්‍රශස්තයි. ඒ තුලින් ජය වෙනවා. Taman තරමක් හුදකලා වෙන මාසයක් මේ කාලේ. අන්‍යයන් සමග ගැටෙන්නට, අන්‍යයන් සමග ඇසුර කරන්නට අවස්ථා නැති වෙන තරමට රාජකාරියෝ යම් කාර්ය භාරයන් තමා පසුපසට ඒක රාශී වෙනවා. ඒ නිසා බුද්ධි ගවේෂණයෙන් හරි දේ කිරෙන් දිය වෙන් කර හංසයා බොන්නා වාගේ ඔබද හරි දේ හරියාකාරව තේරුම් අරගෙන ක්‍රියා කළ යුතු කාලයක් බව නොපෙකල ප්‍රකාශ කරන්නට ඕන. බාධා පීඩා බොහෝ කොට ගෙන එන කාලයක්. අද සැලසුම් කරන වැඩ හෙට කරන්නට බැරි වෙන කාලයක්. ඒ නිසා ආවේගශීලී ගති ඇති වෙන්නට පුළුවන්. එබැවින් ඔබ දුරදර්ශී වීමෙන් තමන් ගැන තමන් වටහා ගැනීමෙන් ක්‍රියා කරන්නට උත්සුක වන්න. ආවේගශීලී ගති ඇතිවීම තුළ ඔබෙන් පිටවන්නේ ආවේගශීලී වචන බැවින් කතාවේදී ක්‍රියාවේදී මේ මාසය ප්‍රවේශන් වීම මැනවි. දෙවරක් අහන්නේ දෙවරක් අසා පමණක් එක්වතාවක් කතා කරන්නට. මේකයි ස්වභාවය. ඒ තුල ඔබේ දිවි පැවැත්මට ශක්තියක් උදා කර ගැනීමේ ශක්තිය ලං වෙනවා. විරුද්ධ ලිංගිකයෝ සමග ඇසුර වැඩි වෙනවා. ඒ පුරුෂයන්ට ස්ත්‍රීනුත් ස්ත්‍රීන්ට පුරුෂයනුත් සමපේශීව ඇසුර කිරීමේ වේගය වැඩි වෙනවා. සියලුම දේවල් බුද්ධිමත් බුද්ධියෙන් කළ යුතුයි. නව නිර්මාණ හැකිනම් ආරම්භ කිරීමට මේ කාලය මිඩංගු කරන්න. මේ තුලින් ඔබට ජය ලබා ගත හැකි. ඔබට ඔබගේ ජය වර්ණය ලා කොළ පැහැය, ඔබගේ ජය අංකය අංක 3 බව ප්‍රකාශ කරනවා. හොඳයි, ඊළඟ අපි කටක රාශිය ගැන කතා කරනවා. කටක රාශියට, කටක ලග්නයට සිකුරු යන්නේ 12 වෙනිදට. 12 වෙනිද යනු ඉගිලෙන අවස්ථාව. විදේශගත වී යත්නම් ඉතා හොඳයි. නොයසේ නම් විදේශගත වෙන එක ඉතා හොඳයි. මේ පිණිස අවශ්‍ය කරන සාධක යොමු කර ගැනීම මේ මාසය තුල සිදු කර ගන්න. ඒ තුලින් ඔබට ඔබගේ ජීවිතයේ විශේෂ පරිවර්තනයකට පත් කර ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඔබ ලත වෙමින්, පීඩා විඳිමින් මේ තාක් ආවා වූ ගමන් රටාවක් ඇතනම් එය වෙනස් වෙන්නට ඔබට මිතුරන්, මිතුරියන්, ඥාතීන් උදව් කරන අතර ඒ සඳහා ඒ ශක්තියින් ලං කර ගන්නට ඔබත් ක්‍රියාශීලී වන්ට ඒ තුලින් ඔබට විශේෂයක් වෙනු නොඅනුමාන මේ කාලය තුල ධන්‍ය පුණ්‍ය කර්ම කටයුතු වලත් යෙදෙනවා නව නිර්මාණත් බිහි කිරීමේ ශක්තියින් ඇති කරනවා කොයි දේ කරත් ඔබ කරන්නේ ඍජු බව මුල් කරගෙන නොවන නිසා වඩාත් ඍජු බව උජූච නෙවෙයි සුජූච වෙන්න. ඒ කියන්නේ ඍජු වෙන්න වඩාත් ඍජුව ක්‍රියාත්මක වෙන්න ඒ ඍජු වීම තුලයි ඔබගේ සිකුරු දොරොස්සන්නේ ගමන් කරන කාලය ජය වෙන්නේ. බාධා ගොඩක් එන්නට පුළුවන්. ගලන ගඟේ හැම දරාවක්ම ගලන්නට පුළුවන්. නමුත් ඒ වතුර ෆිල්ටර් කරොත් අපට බොන්න පුළුවන්. ඒ වාගේ ඔබ ඔබගේ මනසෙන් ආතති නොවෙන්නට මනසින් ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් වීම තුළ ඔබට එන බාධා පීඩා වලින් ඔබ ජය ගන්නවා. මේ කාලය තුළ විවාහක වුවන්ටත් බාධා පීඩා ගෙනත් දෙන කාලයක්. මේ කාලය තුළ අධ්‍යාපනයේ යෙදෙන්නන්ටත් බාධක පීඩා මතු කරන කාලයක්. ඒ නිසා අප පෙන්වන ලද බෝධි වන්දනා පූජාව සන්ධ්‍යා භාගයේ සිදු කරලා සිකුරු දෙවියන්ගේ එන ශක්තිය ලං කරගෙන නවග්‍රහ ආශිර්වාදය ලං කරගන්නට මග කියන අතර ඔබට සෙම් අසාධන රෝග නිසා පෙනහළු රෝග වැනි දේවල් ඒ නිසා ජලයේ විසවීමෙන් ඇති වෙන රෝග බොහෝ ඉඩ ඇති නිසා ඔබ ජලයෙන් ප්‍රවේශම් වෙන්න අපත්‍ය විහෙරණ අපත්‍ය කාලවල ස්නානය කිරීම වැනි දේවල් වල නොයෙදෙන්න කියන එක ප්‍රකාශ කරනවා. ආවේගශීලී ගතිය ඇති කරන ආරංචි ලැබෙනවා. ඒ නිසා ඔබ කල යුත්තේ බොහෝ කොට නිහඬවම සිටීම හෝ ඉවසීමෙන් ක්‍රියා කිරීම. නිහඬව සිටීම හෝ ඉවසීමෙන් ක්‍රියා කිරීම. මේ තමයි ඔබට මේ කාලය තුල රැකෙන්න හා ඉදිරියට යන්න තියෙන කෙටි ක්‍රම ටික. ඒ නිසා ඔබටත් ඔබගේ ජීවිතයට ආශය ලං කරගන්න සිකුරු පූජාව උදව් වේවා ප්‍රාර්ථනා කරන අතර ඔබගේ සුභ වර්ණයේ රෝස පැහැ ඔබගේ ජයාංකයේ අංක 4. හොඳයි සිංහ රාශිය සිංහ ලග්නය රවිගේ තැනට සිකුරු ගමන් කරන්නේ 11ට අය ස්ථානයට සාමාන්‍ය මේක හොඳ පිහිටීමක් සිංහ රාශියට නැත්නම් සිංහ ලග්නයට රවිගේ ලග්නයට සිකුරු ග්‍රහ දෙවියෝ 11 වෙනිදා ප්‍රවිෂ්ඨ වෙලා අය ස්ථානයේ සරු කරන්නට උදාහරණයක් වශයෙන් වාහනේ තල්ලු කරලා ස්ටාර්ට් කරනවා වාගේ සිකුරු 11 වෙනිදාට ගමන් කිරීම අලස ගතියෙන් පෙළෙන සිංහ රාශිය උපන් ණයට හොඳයි. තල්ලුවක් ලැබෙනවා. ඉදිරි ගමනට අලස බව අඩු වෙනවා. ක්‍රියාශීලී වෙනවා. ව්‍යාපාර වල නිරත වෙනවා. ලාභ උපයනවා. හැබැයි Tamanට කාලය හරස් වෙනවා. යෙදෙන ක්‍රියාකාරකම් මත Tamanට නිදහස සීමා වෙනවා. ඒ වුණත් ක්‍රියාකාරකම් මත යෙදීමෙන් ඔබ ඔබගේ ජීවිතය ජය ගන්නා මාර්ග වලට පත් වෙනවා. මේ කාලය තුළ ඔබටත් විදේශගත වීම වැනි දේවල් වලට ක්‍රියාශීලී වෙන්න, එවැනි දේවල් අයදුම් කරන්නට, ඒ තුලින් ඔබට ජය ලබා ගැනීමේ ශක්තිය නිරර්ථකව ලැබෙනවා. උදව් උපකාර කරන්නත් ඔබ පසුපස පිරිසක් හඹායි. ඒ අයගෙන් උදව් උපකාර ලබා ගැනීම හොඳයි. සුභවාදී. ඔබගේ නිර්මාණශීලී බව ඔබම අවබෝධ කරගෙන ඒ නිර්මාණශීලී කටයුතුවල යෙදෙන්න. ක්‍රීඩාකාරකම් වල නම් ක්‍රීඩාවේ යෙදෙන්න. අභ්‍යාසවල යෙදෙන්න. බාධක ඉවත් වෙනවා. ඒත් එක්කම Taman අරමුණු කරන යම් රැකියාවන් වෙද්ද ව්‍යාපාර වෙද්ද ඒවා ආරම්භ කිරීම හෝ ඉදිරියට දියත් කිරීම හෝ මේ කාලය තුළ බුද්ධියෙන් කිරීමෙන් ජය ගන්නට පුළුවන්. තවත් ඔබ ණයතුරුස් වෙලා තිබෙනවා නම් ඒ ණයතුරුස් මේ කෙටි කාලය තුළ මාසිකට ආසන්න කාලය තුළ ගෙවා නිම කර ගැනීමේ ශක්තියක් කුමන ආකාරයෙන් හරි යොමු වෙනවා. ඒ අනුව ක්‍රියා කිරීමෙන් ණයතුරුස් වලින් අත මිදෙන්නත් පුළුවන්. ඒත් එක්කම ණයක් වී හෝ ණයකට සම්බන්ධ වී හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ඇත්ත වශයෙන් ඔබට මේ ව්‍යාපාරයේ ඉදිරියට නොවැටි කරගෙන යෑමේ ශක්තිය ලැබෙනවා. ඇඳුම් පැළඳුම් වැනි දේවල්, අලංකාර දේවල් සඳහා වැයපස ඉහළ යනවා. එවැනි දේවල් වෙලහිල්ලම් කරනවා නම් ඒවායිනොත් ජය තමන්ට ලඟ වෙනවා. ඒ නිසා සිංහ රාශියට 11 වෙනිදා ගමන් කරපු සිකුරු නරක ග්‍රහයෙක් නොවන බවත් ප්‍රකාශ කරන අතර උගතුන් වියතුන් වැනි අය සමග එකතු වෙන්න ඕන්ගේ උපදේශ උපකාර ලබන්න, ඒ තුල තමන් තව ප්‍රචලිත වෙන්න සහ තමන්ගේ වටිනා ශක්තියින් වර්ධනය කරගන්න තමන් හේතු කරගන්නවා. ආමාශගත රෝග, සෙම් අසාධන රෝග, පෙනහළු රෝග මේ කාලය තුළ ඉස්මතු වෙනවා. ඒ නිසා ඒ සඳහාද සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරනවෙන් මතක් කරන අතර ඔබටත් බෝධි වන්දනාවේ වරින් වර යෙදෙන්නට පුළුවන් නම් ඒ දිනේ විශේෂයක් ඔබට නැහැ. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සඳහා ඕන දවසක පහසු වෙලාවට බෝධි අසරට ගොස් ඒ ක්‍රියාවේ යෙදෙන්නට සුබානින් ලෙස ලාරෝස පහයත් ජයාංකයේ අංක එකත් සඳහන් කරන්නට පුළුවන්. හොඳයි, අපි කන්‍යා රාශිය අරමුණු කරනවා මේ මොහොතේ. කන්‍යා රාශියේ දසවැන්නට තමයි මේ සිකුරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. කර්මස්ථානගත වෙන්නේ. කන්‍යා ලග්නෙන් උපන් ඔබට මේ පිහිටීම අර්ධමාලවී යෝගය හා සමානයි. ඒ ඇත්තරම ප්‍රසාද ජනක පිහිටීමක්. ඒ තුළ ඔබට මේ මාසේ දෙවෙනිදායින් පස්සේ 30 වෙනිදා දක්වා කාලය තුළ ඊතර සැරිසරන්ට යම් ශක්තියින් වාදක තිබුණා ඉවත් වෙනවා. ඒ කාලයට උදව් උපකාර අපකාර ලැබෙනවා. දහමට ගොඩාක් ලැබි වෙනවා. දාන මාන ආදී කුසල කර්මයන් සැලසුම් කරලා Taman සතු දේවල් දානේ වශයෙන් දීම්, සීල ආදී කටයුතු වල යෙදීම් මේ කාලය තුළ යෙදෙනවා. ඒ පමණක් නෙවෙයි, තමන් උගත් දෙයින් ලත් දෙයින් තමන්ගේ රැකියාවෙන් පවා ක්‍රියාකාරකම් තුළින් සමාජයට මෙහෙවරක් කරන්නට මේ කාලය උත්සුක වෙනවා. විවාහ වී නැත්තේ නම් විවාහ කටයුතු සඳහා මේ කාලයේ තරමක් කාලය ගත කරන අතර තමන්ට අවශ්‍ය දේවල්, තමන්ට කෙරෙන්න ඕන බොහෝ දේවල් තමන් සිතන ආකාරයෙන් કોઈ ක්‍රමයක හෝ තමන්ට ලබා ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. ගරු නම්බුනාම ලබන කාලයක්. ඒත් එක්කම තමන් හොඳ දේශකයෙක් බවට පත් වෙනවා. හරි දේ හරියාකාරයෙන් කියා දීමෙන් මිනිසුන් යහපත් මගට යොමු කරවන්නට තමන්ට ශක්තිය ලැබෙන කාලයක් බවත් ප්‍රකාශ කරන්නට ඕන. තමන්ට තමන්ගේ තියෙන කුසලතාවයන් මත ඉදිරියට යෑමේ ශක්තිය ලබන්නට මාර්ග හැදෙනවා. සංගීත, චිත්‍ර, නැටුම්, වෙදහෙදකම්, ඖෂධ සම්බන්ධ ක්‍රියාකාරකම් වැනි දේවල් වලින් ප්‍රචලිත භාවයට පත් වෙනවා. තාක්ෂණික ක්‍රියාකාරකම් වලින් ප්‍රචලිත භාවයට පත් වෙනවා. ඒත් එක්කම තමන්ට එළව මෙළව දැක ගැනීමේ මාර්ග යොමු වෙනවා. ධර්මානුකූල ප්‍රතිපදාවකට යට වෙමින් ඉදිරි ගමන් රටාව ගමන් කරන කාලයක් බවට පත් වෙනවා. තමන්ට ජීවිතයේ යහපත් අය යහපත් ආකාරයෙන් සමීප වෙනවා. මේ තාක් ඇසුර කළ අයහපත් අය යහපතක් පිණිස තමන්ගෙන් දුරස්ත වෙනවා. අයහපත් අය තමන්ට යහපතක් වශයෙන් ඔවුන් දුරස්ත වෙනවා. මේ හානිදායක තත්වයක් නොවේ. ඒ නිසා කන්‍යා රාශියෙන් උපන් ඔබට දසවැන්නාගත සිකුරු ජයක් ගෙන දෙන කාලයක්. බියක් නොවේ. කළ යුතු කටයුතු කරන කටයුතු ආරම්භ කරන කටයුතු සියල්ලටම සුභයි. සුභවාදී ඵල දෙනවා. ඒත් එක්කම අලංකාර කටයුතු වලට, අලංකාර ඇඳුම් පැළඳුම් වලට විය පැහැදම් වැඩි කරවන කාලයක් බවටත් පත් වෙනවා. ඔබටත් පහසු වෙලාවට බෝධි පූජා පැවැත්වීම හොඳයි. ඔබගේ සුබ වර්ණය ඇත්තටම කොළ පැහැය. ඔබගේ ජය අංකය අංක 6. හොඳයි, ඊළඟ තුලා රාශිය ගැන අපි කතා කරනවා. මේ තුලා රාශියේ සිකුරු 9 වෙන්නට නැත්නම් පුණ්‍යස්ථානගත වීම තමයි මේ කාලේ කෙරෙන්නේ. පුණ්‍යස්ථානගත වෙන ලග්නාධිපතිගේ බලය මත පෙරපින් විධාරණය වෙන කාලයක්. ඇත්තරම ධනය බලය පිරිසලං වෙනවා. තම වටිනාකම මිනිසුන් අතරට යනවා. දහමට ලැබිකම් ඇති කරනවා. දහම නිසා තව තවත් තමන්ට අරුත් ලබන බලයක් ලැබෙනවා. ධර්මානුකූල ක්‍රියාවන්ගෙන් ජය වෙනවා. දාන සීලාදී භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ගේ නිතර යෙදීමේ ශක්තිය ලබන කාලයක්. ඒත් එක්කම సౌందర్యාත්මක ක්‍රියාවන්ගෙන් නිරත වූවන්ට ධනය, බලය, කීර්තිය, ප්‍රසාදය සියල්ල ලබන කාලයක් බවට පත් වෙනවා. මේ මැයි මාසයේ දෙවෙනියන් පාසේ සිකුරු මිථුන රාශිගත වීම නොහොත් තුලා ලග්නයේ ලග්නාධිපති පුණ්‍යස්ථානගත වීම. මා කලින් කීවා වාගේ ලග්නාධිපති පුණ්‍යස්ථානගත වීම පෙරපින් මෝදු කරවන කාලයක්නේ. ඒ නිසා කරන පිනුත් ඒ මෝදු පිනත් එක්ක ඒකරාශී වීමෙන් ඔබගේ ඉදිරි ජීවිතයේම මේ මාසයේ කෙටි කාලේ වුණාට ඉදිරි ජීවිතයේම ශක්තියක් වර්ධනය කරගන්න කාලයක් බවට පත් වෙනවා. ඒ නිසා ධන්‍ය පුණ්‍ය කර්ම වලට කලාවක් වේලාවක් විශේෂයක් නැහැ. අවශ්‍ය හැම තැනකදීම බෝධි රුක්ෂය අභියස සත්ත ක්‍රියාවලියම යොදන්න. බුදු පිළිම අභියස උන්වහන්සේගේ වටිනා ගුණ මෙනෙහි කරලා බුද්ධ පූජා පවත්වන්න. ඒ තුලින් තමන්ට තම ජීවිතයට ඇතිවෙන්න හෝ ඇති වෙන හෝ ඇති වී තිබෙන හෝ බාධක ඉවත් වෙන බව මෙනෙහි කරගන්න. බුද්ධියෙන් කළ යුතු දේ බුද්ධියෙන් කරගන්න. මේ කාලය ඒ ආකාරයෙන් ඔබට ලැබුණු වරප්‍රසාද ජනක පිහිටීමක් මෙනෙහි කරගෙන ක්‍රියා කිරීමෙන් තමන්ටත් තමන්ගේ යැපෙන්නන්ටත් ලොකු ශක්තියක් ඇති වෙන බව ප්‍රකාශ කරන්නට ඕන. උත්සව ශ්‍රියාවන්, මංගල උත්සව, ප්‍රියසාද වැනි දේවල් ඇති වෙනවා. ඒවට සහභාගී වීමේ අවස්ථාවන් යෙදෙනවා. සභාවේ දිනන මාර්ග හැදෙනවා. ඒ නිසා සීල කටයුතු ක්‍රියාකාරකම් තම මනසින් ක්‍රියාත්මක වෙන්න හරිදී අවබෝධ ඥාණයෙන් ඉටු කරගෙන ඉදිරි ගමන් රටාවට යෑම හොඳයි. අවිවාහක නම් මේ කෙටි කාලය තුළ වුවත් දින වකවානු ගැලපෙන්නේ නම් විවාහ වීම ඉතා සුබයි. ස්ත්‍රී පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් වෛශ්‍යව වසංගව ඉදිරි ගමන් රටාව යයි. ඒ නිසා තුලා ලග්නයට තුලා රාශියට සිකුරු 9 වෙනි ගෝචර වීම සුබ ඵල දෙන බව ප්‍රකාශ කරන අතර ඔබටත් වාපිස්සම් රෝග ඉස්මතු වෙනවා. ඒත් එක්කම හන්දි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝග, ඉෂ්ණා රෝග මතු කරන කාලයක්. ඔබගේ සුබ වර්ණයේ සුදු, ඔබගේ ජයාංකයේ අංක 7. හොඳයි. ඊළඟ උච්චික රාශිය නැත්නම් උච්චික ලග්නය ගැන කතා කරන්නේ. උච්චික ලග්නයේ 8 වෙනියට සිකුරු වෙනවා. 8 වෙනියට සිකුරු ආපුවාම ඉතින් ඇත්තටම ඒක පුංචි බාධකයක්. දුරදිග නොබලා ක්‍රියාත්මක වෙනවා. ඒකයි මාර්ග කියන්නේ. ගන්න තීරණ තනි තීරණ බවටපත් වෙනවා. ඒක බාධකයක්. සමහරට භාර්යාවට අවනත නොවි, සමහර විට ස්වාමියාට අවනත නොවි තම මතයට යම් දෙයක් එන්නේ දේ ක්‍රියාත්මක කරනවා, ක්‍රියාත්මකට යනවා. ඒ තුල ගැටුම් තෙරපුම් අවුල් වියවුල් ඇති වෙනවා. මේ නිසා උච්චික රාශියේ 8 වෙනි ප්‍රවිෂ්ඨ සිකුරු සුභ අසුභ මිසක් සුභවාදී ඵල නැහැ. විශේෂයෙන් රැවටිලි වලට හසු වෙන්න පුළුවන්. තමන් නොමගට ගන්නට පහසු වෙන්න පුළුවන්. නොමගට හරවන්න පුළුවන්. හරි දේ නිවැරදි විදිහට නොදී තමන්ට වංචා සහගත සිතුවිලි ඇති කරවන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා යම් දෙයක් අහන විට හොඳට දෙවරක් අහන්නට, ඒ තුල කතා කරන විට ඉවසීමෙන් කතා කරන්නට. මේ උච්චික රාශියට පුංචි බාධකයක් කියන්නේ ඒකයි. සිකුරු 8 වෙනියට ගමන් කිරීම. 2 නොගැලපෙන සම්බන්ධතා මත ජීවිතයේ කලකිරීම ඇති කරන ප්‍රශ්නක් දෙනවා. ඒ තුල ක්‍රියාත්මක වීම තුල තමන්ගේ චර්යා ධර්ම, තමන්ගේ රැකියාවන්, තමන්ගේ ව්‍යාපාර තරම කැඩවැටෙන්න බැරි නැහැ. හිත චංචල වීම මත අරමුණු සාර්ථක නොවේ. හිත චංචල වෙන විට උදාහරණයක් වශයෙන් ජලයෙන් මුහුණ දකින්න පුළුවන්. කැළමෙන ජලයෙන් මුහුණ දකින්න බෑ. අන්න ඒ වාගේ සිත චංචල වෙන්න පුළුවන්. චංචල වූ සිතකින් හරි දේ දැකීමේ ශක්තිය නැති වෙන නිසා තමන්ට සතුරු රැළක් අතුරු පසකින් එකතු වෙන්නට පුළුවන්. ඒ තුල ජීවිතයේ අවදානම වැඩි වෙන්නටත් පුළුවන්. ධනහානි, ධන විපත් ඇති වෙන්නටත් පුළුවන්. ඒ නිසා වෘශ්චික රාශියෙන් උපන් ඔබ බුද්ධිමත් වන අතර සිකුරු ග්‍රහ දෙවි නමින් පවත්වන පූජාව හැකි ආකාරයට බෝධියක් අසලට ගොස් සිදු කර සදේව ලෝකයාට ග්‍රහ දේව මණ්ඩලට පින් දෙන්න. පින්දී ආශිර්වාද පතන්ට ආශිර්වාද පැතීමෙන් තමන්ට එන්ට තිබෙන හෝ එන හෝ ඇති හෝ යම් බාධකයක් නම් ඒවා ඉවත් වෙනවා. ඒ තුළ තමන්ට සතුට සාකච්ඡා තුළ ජීවිතයේ ඉදිරියට ගෙන යාමේ ශක්තිය ලැබෙනවා. ඒ ආකාරයෙන්ම ඔබට ලේ දූෂිත රෝග, ලේ විෂවීමේ රෝග, මධුමේහ රෝග, මේහ රෝග වැනි රෝගවලට ගොදුරු වෙන අතර ඇවිදීමේදී ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම මැනවි කැපුම් කෙටුම් වැනි දේවල් වලට යොමු වෙන නිසා එබැවින් දුන් පූජාවේ නිරත වෙන්න, ඔබගේ ජීවන රටාව සමෘද්ධිමත් වෙන්න, ආරක්ෂා බල පිහිටවාගෙන ඉදිරි රටාවට උත්තර දී ඉදිරි ගමන් රටාව යොමු කරගන්නට හේතුව සතුරු බලපෑම් ඇසෙන නැසෙන පානියේ ඉඳගෙන අනවශ්‍ය සතුරු බවට පත් වෙනු ඇත. හොඳයි. ඔබට මේ කාලේ රෝග වශයෙන් මූල රෝග, මූලශස් රෝග, මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ඇති වෙනවා. එපමණක් නෙවෙයි ඔබගේ ජය වර්ණයේ වශයෙන් කහපෑයත් ජය අංකය වශයෙන් අංක දෙකත් ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳයි, ඊළඟ අපි ධනු රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. මේ ධනු රාශියට සිකුරු ගමන් කරන්නේ 7 වෙනි කලස්ත්‍රාණි. සිකුරු 7 අසුභවාදීද නොවේ, සුභවාදීද නොවේ. ලාභද ලබයි, කීර්තිද ලබයි, ධනේද ලබයි, බහුභාර්ය සම්පන්න ලබයි. ඒ නිසා සිකුරු 7 වෙනිට ගෝචර වීම බුද්ධියෙන් මෙනෙහි කරගෙන ඔබ සිදු කළ යුතුයි. හේතුව සිකුරු ඒ ගමන් කරන රටාව තුළ තමන්ගේ ප්‍රතිපත්ති දාමයන් වලට පුංචි බාධක එන්නට පුළුවන්. නොගැලපෙන අසුර ගැලපෙන ආකාරයෙන් වර්ධනය වෙනවා. ගැලපෙන අසුර නොගැලපෙන අසුරක් විදිහට දකිනවා. ඒ තුළ සමහර විට තම ජීවිතයට බලපාන ක්‍රියාකාරකම් බහුලව ඇති වෙන්නට පුළුවන්. සෞන්දර්යාත්මක කාර්යයන් වල යෙදෙන්නන්ට ප්‍රසාද ජනක ශක්තියින් ලැබෙනවා. ඖෂධ සංයෝග කාරකයින්ට ඉතාම හොඳයි. තාක්ෂණයේ යන අයට අලුත් දේ බිහි කිරීමේ ශක්තිය ලැබෙනවා. හැබැයි අඹු සැමි අතර වාද ભેද ඇති කරන ප්‍රශ්න මතු කරන අතර ස්වාමියා කෙරෙහි භාර්යාවටත්, භාර්යාව කෙරෙහි ස්වාමියාටත් අනවශ්‍ය සැක ඇති කරවීම තුළ, අනවශ්‍ය කම්පා ඇති කරවීම තුළ බාධක ඉවත් කරගන්න, බාධක ඇති කරගන්නවා. ඒ බාධකය සමහර විට මේ කෙටි කාලයේ සිකුරු අත්වන්නේ උවද ජීවිත කාලයට බලපාන්නට පුළුවන්. ඒ නිසා ඔබ ගැන මෙනෙහි කරන්නට, ඔබ ගැන මෙනෙහි කරමින් ඔබම සිතුවිලි ධාමයන් තුළ ක්‍රියාත්මක වෙන්න. මොකද හේතුව ඔබ අනුන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් කරන ක්‍රියාකාරකම් එතරම් සුභවාදී නොවන නිසා ඔබට ඔබගේ ජීවිතයට ඒ බලපෑම් ඇතිවීමෙන් බොහෝකට දියුණුව අඩාල කරවීමේ ශක්තිය නැති වෙන්න පුළුවන්. අලංකාර නිවාස ලාභ ලැබීම වලට හේතුගෙන දෙන්න පුළුවන්. අලංකාර දේවල් සඳහා බොහෝකට වියපෑදම් ඇති කරවන්නට පුළුවන්. අලංකාර ඇඳුම් පැළඳුම් ලාභ ලබන්නට පුළුවන්. ඒ හැමදේම හොඳයි. හැබැයි කොයි දේත් කරන විට බුද්ධියෙන් ඔබ සිතා බුද්ධිමත් වීමෙන් ක්‍රියාකාරකම් කළ යුතු බව ප්‍රකාශ කරනවා. දහමටත් ඔබ ලැබි වෙනවා. ධර්මානුකූල ක්‍රියාවලට ගරු කරනවා. දානමාන පුණ්‍ය කර්ම ආදී ක්‍රියාවන්හි නිතර යෙදෙන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් ඒක රාශී වීම තුළ මනස නොසන්සුන් වෙන බව ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ ඉදිරි ගමන් රටාව බුද්ධිගෝචර ක්‍රියාත්මක වෙන්න, උද්දාමයටපත් නොවෙන්න, ලැබෙන්න උද්දාමයටපත් වෙන්න පුළුවන්. කීර්තිය අපකීර්තියක් බවට පත් කරගන්නට පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් බුද්ධියෙන් සියලු කටයුතු කරගන්නට ඔබට සෙම්මාසාදන රෝග, පාද ආබාධ, හන්දි ප්‍රදාහ රෝග ඇති වෙන්නට පුළුවන්. සුභ වර්ණය ඔබගේ කහපහය, ජය වර්ණය අංක 2. හොඳයි, ඊළඟ අපි බලන්නේ මකර රාශිය. මකර ලග්නයේට සිකුරු 6 වැන්නට ප්‍රවිෂ්ඨ වෙනවා. 6 වැන්න යනු සතුරු ස්ථානය. සිකුරු 6 වැන්න මකර ලග්නයේට සුභාසුභ මිශ්‍ර ඵල සහිතයි. තමන් ගන්නා තීරණ, තමන් ගන්නා ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් බොහෝ කොට කෙනෙක්ගේ උපදෙස් මත ක්‍රියා කරන මෙන් පළවෙනි ප්‍රකාශය පත් කරනවා. 2. ළඟම ඉන්න මිතුරන් සතුරන් බවට පත් වෙන කරුණු කාරණාත් තියෙනවා. විශේෂයෙන් තමන්ගේ භාර්යාව අනවශ්‍ය විදියට සැක උපද්දීම් මත සැක ඇතිවන ක්‍රියාකාරකම් වලට සාධක දැකීමෙන් නැති වැරදි ඇති තත්වෙන් දැකීමෙන් භාර්යාව ස්වාමියා කෙරෙහි වැරදි අවබෝධ ඥානෙන් ක්‍රියා කරනවා. ස්වාමියාද මේ ආකාරයෙන් ඇගේ හැසිරීමේ වෙනසක්, ඇගේ හැඩියාවේ වෙනසක් යයි ආකාරයෙන් දැකීමෙන් ඇය කෙරෙහි ඇති කරගන්නා වූ සැකමුසු ක්‍රියාකාරකම් මත බාධා ඇති කරගන්නවා. ඒ නිසා ඔබ බොහෝ බුද්ධිමත් විය යුතුයි. මොකද සමීපතමයෝ තමයි තමන්ට සතුරු වෙන්නේ. ඒ සතුරු වීම තමන්ගේ ජීවිතයට විශාල ලෙස බලපානවා. මනසට බලපානවා. කරන රැකියාවන්ට, කරන ව්‍යාපාරෙන්ට බලපානවා. මෙන්න මේ ආකල්පයෙන් ගැලවෙන්නට නම් ඔබ බුද්ධිමත් විය යුතු අතර වැරද්දක් ඇත්තත් භාර්යාවගේ, වැරද්දක් ඇත්තත් ස්වාමියාගේ වැරද්ද නිවැරදි කරගන්නට දෙදෙනා අන්‍යෝන්‍ය සම්බන්ධතාව මත සාකච්ඡා පවත්වා තත්ත්වාකාරයෙන් අවබෝධ ඥානයෙන් ක්‍රියා කළ යුතුමයි මේ කෙටි කාලේ. ඒත් එක්කම බොහෝ කොට ධාන්‍ය පුණ්‍ය කර්ම වලට ගොදුරු වෙනවා. දානමාන ආදී කුසල් කර්ම, වන්දනා ගමන්, වන්දනා කටයුතු වැනි දේවල් බොහෝ කොට යෙදෙන කාලයක්. ඒත් එක්කම අධ්‍යාත්මික ගුණවගාන් පිණිසත් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල ඉතා හොඳයි, හොඳ ක්‍රියාවන්. නමුත් සියල්ල කළ යුත්තේ කොයි දෙයක් වුණත් සුභ අසුභ තේරුම් අරගෙන තත්ත්වාකාරයෙන් බව කියන්නම කරන්ටම වෙනවා. මොකද හේතුව මකරේ 6 වැන්නේ සිකුරු සකමුසු සංකා ඇති කරන බැවින්. ඒ නිසා කල යුතු සියලු දේවල් යහපත් ආකාරයෙන් කරගන්නට Taman මනසින් මෙනෙහි කරන්නට ඕන. රෝග වශයෙන් ලේ දූෂිත රෝග, ස්නායුගත රෝග, හමේ රෝග, රක්ත රෝග, රක්ත ප්‍රදාහ රෝග වැනි දේවල් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවායින් ප්‍රවේශම් වීමටත් වග බලා ගන්නට ඕන. ඒත් එක්කම තමන්ගේ ජීවිතයේ ජය වර්ණයේ වශයෙන් නිල් පැහැයත්, තමන්ගේ ජය අංකයේ වශයෙන් අංක 9ක් ප්‍රකාශ කරන්නට පුළුවන්. හොඳයි, ඊළඟ අපි කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒත් සෙනසුරුගේ ලග්නයක්. නමුත් කුම්භ රාශියේ 5 වෙනිදට ගමන් කරන්නේ සිකුරු කීර්ති ස්ථානයේට. ඒ නිසා කුම්භ රාශියෙන් ජනිත ඔබට විශේෂයි. මේ පිහිටීම සුබයි. අලුත් දෙයක් කිරීමට, අලුත් ගමනක් යන්නට ආශිර්වාද සැරසෙන කාලයක්. අවිවාහක නම් ඇත්තටම විවාහය සඳහා ගැළපෙන අයෙකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වන්නට ඔබට අවස්ථාව මාර්ග සැලසෙනවා. තමන්ට ගැළපෙන කෙනෙක්. මේ ගැළපීම විවාහය දක්වාම ගමන් කරනවා. ඒත් එක්කම මේ කාලේ නොගැළපෙන සම්බන්ධතාත් ඇති වෙනවා. එය තමයි තේරුම් අරගෙන ඉදිරියට ක්‍රියාත්මක වෙන්නට ඕන. එය තමයි ජීවිතයට පුංචි අවනම්බුවක් ගෙනත් දෙනවා. ඒ නිසා ඇති වෙන්න හැම සමදතාම සුභවාදී නොවේ. හමන හුළඟ හැම පුදෙන් යන්ට අරින්ට ඉතිරි කරගන්න ඕන අපට අයත් දේ විතරයි. ඒ නිසා ඔබ මේ සිකුරුගේ පස්වැන්නේ ගමන් රටාව ඇතන සුභවාදී යෝගයක් වුවත් පිපෙන හත්තේ වැලි තිබෙන්නා වාගේ සුභ අසුභ දෙකම ඒකරාශී වෙනවා. ඔබට කීර්තියක් එනවා. එන අතර සුළුෙන් අපකීර්තියට සාධක වෙන ක්‍රියාකාරකනුත් යෙදෙනවා. ඒ නිසා කරන රැකියාව තුළ කරන රාජකාරී ස්ථානවල තමන් වෙනුවෙන් ඇතිවෙන යම් ප්‍රසාද ජනක සිදුවීම් තුළ තමන් විවේචනය ලක් කරන ක්‍රියාත් යෙදෙන්නට පුළුවන්. බුද්ධියෙන් ක්‍රියා කිරීමෙන් ඇතිවෙන අවාසී සහිත බාධක බලපෑම් වලින් ජය ගන්නට පුළුවන්. විදේශගත වූ අයෙක් නම් ඔබට විදේශයේ ජයක් ලැබෙන නමුත් සතුරු බාධක බලවේග වැඩිවීම තුළ ඔබට තත්ත්වයෙන් පහත වැටෙන සිදුවෙන නිසා අසුරේදී අසුර කරන්නන් සමග ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වෙන්න. කෙසේ වෙතත් ඔබ අසුර කිරීම මත නීතිමය ගැටලු වලට පවා ගොදුරු වෙන්නට පුළුවන්. ගන්නා සමහර තීරණ මත තමන් තත්ත්වයෙන් පහත වැටීමකට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබටත් උපදේශකත්වයක් අනිවාර්යයි. ඒ තුල ක්‍රියාත්මක වෙන්න, ක්‍රියාත්මක වීමෙන් ජය ගන්නට පුළුවන්. ඔබගේ ඍජු ගුණයේ ඍජු ගතිය වැඩි වෙන කාලයක්. ඒ ඍජු ගුණයේ වැඩිවීම ඉදිරියට එතරම් සුභවාදී නැහැ. ඒ නිසා ආගමනුකූල ධර්මිතාවන්ට ගොදුරු වෙන පුද පූජා පුණ්‍ය කර්මවල වඩාත් යොමු වෙන කාලයක් නිසා යහපත් දේට මුල් තැනදී අයහපත් දේ තේරුම් අරන් ඉවත් කර දීමෙන් ඉදිරි ගමන යන්න ඔබට වාතාදික රෝග, ස්නායුගත රෝග, නාර ආබාධ වැනි දේවල් වලට හේතුයි, සිරසගත රෝග වලට හේතුයි, ස්නායු රෝග වලට හේතුයි, ලේ දෝෂිත රෝග වලින් ප්‍රවේශම්වන්ට සුබ වර්ණයේ දම්පැහැය ජයංකයේ අංක 5. හොඳයි, ඊළඟ මීන ලග්නයේ මීන රාශියේ 4 වැන්නට ගමන් කරන සිකුරු 4 කේන්ද්‍රයේ දකින නිසා එය සුභවාදී බලපෑමක්. නමුත් ලග්නාධිපති සිකුරු සමග මිත්‍රශීලී භාවයේ දුරස්ත නිසා සුභ අසුභ මිශ්‍ර පළවේග දෙනවා. බලපෑම් දෙකම දෙනවා. සතුරන් වැඩිපුර ඇති වෙන කාලයක්. තමන්ගේ කීර්ති ප්‍රසාදයේ මත මිනිසුන් ඊර්ෂ්‍යා සහගත සිතිවිලි ක්‍රියාකාරකම් මතු කරවන නිසා ඔබ කළ යුතු දේ, ක්‍රියා කළ යුතු දේ බුද්ධියෙන්ම ගෝචරය කරගන්නට වෙනවා. ලැබෙන දේ කෑමෙන් බීමෙන් පවා ඔබ මේ කාලයේ ප්‍රවේශම් විය යුතුයි. නොගැලපෙන දේ පවා ශරීරගත වෙන්නට ඉඩ ප්‍රස්ථා වැඩි නිසා කෑමේදී බීමේදී බොහෝකට දුරදිග බලා පාවිච්චි කරන්න ඕන. ඇසුරත් ඒ ආකාරය. ඇසුර කිරීමේදී තමන්ට අවලම්බු ඇති වෙන්නට පුළුවන්. තමන්ට තත්ත්වයෙන් පහත වැටෙන්නට පුළුවන්. තත්ත්වයෙන් පහත වට්ටන්ට ඒ ආකාරයේ සමත ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඇසුරත් තෝරා බේරා කළ යුතු කාලයක් වෙනවා මේ මාසයක කාලය. අමුසමයන් අතරත් වාද ભેද ඇති වෙන්නට පුළුවන්. නමුත් කුම්භ ලග්නයේ තරම් බාධක එන්නේ නැහැ. තරමක් බාධක පීඩක එන්නට පුළුවන්. ඒ නිසා හැම කටයුත්තක්ම දෙවරක් සිතා බලා කටයුතු කරන්න ඕන. සිතට පැමිණුණු ඵලියට, සිතටගත් ඵලියට ක්‍රියාත්මක වෙන්න එපා. ඒ තරම් සුභවාදී නොවන නිසා. ධන වාසනා, කීර්ති වාසනා ලබන කාලයක්. ධනය, බලය, කීර්තිය, යසස ලබන කාලයක්. හැබැයි ඒ නිසාමත් එයමත් තම ජීවිතයට සුළුෙන් හරි හානි කර වෙන්නට පුළුවන්. මේ නිසායි අපි අසුර කරන්නන්ගෙන් ප්‍රවේශම් වීම සුභයි කිය. ඒ අසුර කරන්නන් නිසා නානා විදි බාධක වර්ධනය වෙන්නට පුළුවන්. ඉහළ සමාජයේ අසුරට යන්නට පුළුවන්. උගතුන් වියතුන් අසුර කිරීමේ ශක්තිය ලැබෙනවා. නව නිර්මාණයන් ඉදිරිපත් කරන්න මේ කාලය ඉතාම හොඳයි. මේ කාලයේ ගත යුතු තීරණ දුරදිග බලා රැගෙන ක්‍රියාත්මක කරන්නට ඇත්තටම මේ සියලු ක්‍රියාකාරකම් ඉදිරියට පවත්නා ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. විදේශගත වීම බලාපොරොත්තු වෙනවා නම් මේ මාසය තුල ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන සාධක යොමු වෙනවා. ඒ තුල Tamanට ඉදිරි ජීවිතයට සාර්ථකත්වයක් යොමු කරගන්නට පුළුවන්. හැරගිය මිතුරන් සමීප වෙන කාලයක්. හැරගිය ඥාතීන් සමීප වෙන කාලයක්. ඒ සමීප වීම තුලත් තම ජීවිතයට යම්කිසි ආශිර්වාදයක් ලබා දෙන කෙටි කාලයක් මේ සිකුරු ග්‍රහය හතරවැන්නේ ගමන් කරන කාලය. යාන වාහන, භූමි ලාභ, භූමි සම්පත්, නව නිවාස මේ චංචල නිශ්චල දීපල ලබන තියෙන දේ වර්ධනය වෙන කාලයක් බැවින් ඒ සියල්ල කෙරෙහි උත්සුක වෙමින් ක්‍රියාත්මක වෙන්න ඔබට මුත්‍රා අසාධන රෝග මූල අර්ශස් රෝග ඇති වෙන්නට පුළුවන්. ආමාශගත රෝග අම්ල පිත්‍ර රෝග මතු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ තුලින් ප්‍රවේශම් වන්ට ඔබගේ සුබ වර්ණය රන්වන් ඔබගේ ජයාංකය අංක 1. හොඳයි අපි මේ කතා කරේ සිකුරු ගහ දෙවියෝ මිථුන රාශියේ ඔබට ක්‍රියාකාරකම් දක්වන අයුරුයි. එබැවින් අර පෙන්වා දුන් පූජාවට ගරු බුහුමන් දක්වමින් මේ ඉදිරි දසා කාලය ක්‍රියා කරන මෙන් ඔබට මතක් කරන අතර ඔබ හැම දිනාටම තෙරුවන් පිහිටෙන් ජය වේවා.